බලලා මල්ලෙන් එලියට පැන්න වගේ කතාවක් තමයි අපට රාජිත සේනාරත්නෙන් අහන්න ලැබුණේ. ෆයිසර් මුස්තාපා ගැසට් එක අස්සන් කරලා විතරයි රාජිත සේනාරත්න වියරු වැටිච්ච පුජ්‍යලෙක් හැටියට ගැහෙන්න පටන් ගත්තා. අද UNP එකයි ශ්‍රී ලංකා එකයි බේරුවල එකට ඉල්ලනෝ කියලා කියන්නේ රාජිත සේනාරත්න. අපි අහනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකින්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා රාජිත සේනාරත්නද කියලා. ඒ වගේම තමයි මම එතුමාට අභියෝග කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ UMP එකත් එක්ක එකතු වෙනව විතරක් නෙවෙයි ඒකට තව ජනතා විමුක්ති පෙරමුණත් එකතු කරගෙන හරි පුළුවන් නම් බේරුවල දිනලා පෙන්වන්න කියලා අපි අභියෝග කරනවා. මොකද මේ මැතිවරණයේදී බේරුවල සමස්ත සිංහල මුස්ලිම් ජනතාව රාජිතක ගේම් ටික සියල්ලම බොහොම හොඳ අවබෝධකින් යුතුව තමයි ඉන්නේ. මොකද බේරුවල ජනතාව සිංහල මුස්ලිම් ආදරණීය ජනතාව මේ මැතිවරණයේදී නම් රාජිතට රවට්ටන්න අන්දන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ නිසා මේ මැතිවරණයේදී තමයි රාජිතගේ කුපාඩි දේශපාලනේ ඒ කුපාඩි දේශපාලට තිත තියෙන මැතිවරණේ. එනිසා අපි නැවතත් මං හිතන්නේ රාජිත සේනාරත්නට අභියෝග කරන පුළුවන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ විතරක් නෙවෙයි ඒකට ජනතා විමුක්ති පෙරමුණත් එකතු කරගෙන හරි බේරුවල ආසනේ දිනලා පෙන්වන්න කියලා. එනිසා අපි පැහැදිලිවම දන්න මේ වන විට රාජිත සේනාරත්න ඇමතුමාගේ මේ කතාවත් එක්ක අපට පැහැදිලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර තියෙන දීගෙ කුමක්ද කියලා. අද වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ නැට්ටක් බවට පත් වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එනිසා අපට ඉතාමත්ම කනගාටුයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් හැටියට කාලයක් තිස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජීවේ දුන්න අය හැටියට ඉතාමත්ම ශෝචනීය තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. අපි කියනවා අපි බලාගෙන හිටියෙත් මේ මැතිවරණේ නැකන් මැතිවරණයේදී අපි රාජිතට පෙන්නනවා බේරුවල ආසනේ සමස්ත සිංහල මුස්ලිම් ජනතාවගේ ශක්තිය හයිය ඒ ජීවේ පිළිබඳව අපි පෙන්නනවා.